नहीं मैं ध्यान मात्र कॉम्प्लेक्स नंबर गेला कॉम्प्लेक्स नंबर මේ පොකොල සාමාන්‍ය මැක්සලින් විශ්වවිද්‍යාලයේ මේ ඉදිරියේ වරා මෙන්න මේක ඇල්ලලා අවශ්‍යයි අපි මේ සයන්ස් ටික ඇල්ල එක පරණක තියනවා නම් මේ පරණකේ අප්ඩේට් නම් නැහැ දැනට ඔයගලන්ට ඕන නම් ඔය ෆෝන් එකට ඩවුන්ලෝඩ් කර කර ගන්න මේ හරිද මේ මොකද අර මේ මේකත් පොඩ්ඩක් පුරුදු වෙනවනේ මම මේකත් දැන් කරලා මේ මේකෙන් සුළු කරන විදිහ මට දැන් කියලා දෙනවා හරිද මේ මේ ඔයගොල්ලෝ ඒ ලෙවල් දී කරපු සංකීර්ණ සංඛ්‍යාව තමයි. ඉතින් වඩා වැඩි. හරිද? ඔයගොල්ලෝ ඔව්. ඒක තමයි. ඔයාලට දාපු මැසේජ් ඉජාදී තමයි. හරිද? මේක තියෙනවා සෙටින් හදන්න. මේ සාමාන්‍ය සුළු කිරීම වල වෙනස්, රේඩින් වලින් දාද්දි වෙනස්, කොම්ප්ලෙක්ස් නම්බර් හදද්දි වෙනස්, මැට්‍රික්ස් හදද්දි වෙනස්. හරිද? මම ඒ ටික අද වඩ දෙන්නම්. හරිද? ඉතින් මේ ඔන්න පොඩක් අහගන්න මුලින් තියෙන අර ලෙවල් ඒ ටික ඒටි හොට්ට දැන් මම වඩ දෙන්නම් ඒ ටික මේ තනි පොඩක් උපුර ගන්න. ඒ කියන්නේ දැන් ඔකර දැක්කනේ මැට්‍රික්ස් වල समीकरण මේ වගේ එක තාත්වික මූල දෙකක් තියෙනවා මේ වගේ එක තාත්වික සමපාත මූල තියෙන එකයි මූල දෙකක් තියෙනවා මූල දෙක සමාන වෙනවා හරිද ඊට පස්සේ මෙන්න මේ වගේ මේක ඩෙල්ටා x උඩයි බිංදුව එක තාත්වික මූල නැහැ හරිද මෙන්න මේක ගැන තමයි අපි දැන් මේ කතා කරන්න හදන්නේ මේක අපි ලොකුවටම කතා බහ කරනවා හරිද දැන් ඉතින් මම මේ පොඩක් විසඳනවා අපිට මේක වර්ගපූර්ණ කරන්න පුළුවන් නැත්නම් අපිට මෙන්න මේ සමීකරණයට දා ගන්න පුළුවන් ඕගොල්ලෝ මාත් එක්ක හදමු संख्यावाक संख्यावाक हरिदी प्रश्न मेयाटलुआन मेया प्रश्न मिन्न मेयातमा मट प्रश्न मेयातम प्रश्न अपने उत्तर संकीर्ण संख्या उत्तर संख्या
සාමාන්‍ය මේව කැල්ලයක් ගත්තාන් පස්සේ මේ කැල්ලකේ දැන් අපිට මේ සංකීර්ණ සංඛ්‍යාව මේකට ඇතුළත් කර ගන්න ඕන දෙක ධන මෙන්න මෙතන ඔයාලා බලන්න මේ ENG කියලා එකක් තියෙනවා හරිද අන්න එතන ඒකේ උඩින් තියෙන දැන් ඕකලෝ කා එකක් තියෙනවා පොඩ්ඩක් බලා ගන්න දැන් දැන්ට නැත්තම් මේ ෆෝන් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන පස්සේ බලන්න හොඳේ මෙන්න මේකේ මෙන්න මේ උඩින් තියෙන i කියලා හැබැයි ගහන්න බෑ ඉබුවට එන්නේ නැහැ මේ shift එක ඔබාගෙන ඉබුවත් එන්නේ නැහැ මේක ගහන්න මොකද කරන්න ඕනේ දැන් අපි මේ ගණන් හදන්නේ කම්ප්ලෙක්ස් නම්බර් වලින්නේ ඔයගොල්ලන්ට තියෙනවා මෙන්න shift එක කියලා එකක් sorry මෙන්න මේ ඇල්ෆා කියන්නේ කොබලා සෙටින් එක ඔබා ගන්න හරිද සෙටින් එකේ ඉබේ පස්සේ මෙන්න මෙතන මේ දෙවනි ඔප්ෂන් එකක් තියෙනවා කම්ප්ලෙක්ස් නම්බර් කියලා අන්න ඒක ඉබේන් පස්සේ මෙන්න මෙතන උඩ වැටෙනවා CMPLX කියලා අන්න ඒක ගහලා තියෙනවා ඔයගොල්ලන්ට මේ කැල්ලකට කම්ප්ලෙක්ස් නම්බර් ඇතුලත් කරන්න පුළුවන් පේනවනේ දෙක දාන පහයි අයි ඔය වගේ කම්ප්ලෙක්ස් සංඛ්‍යාවක් අපිට ඇතුළත් කර ගන්න පුළුවන් හරිද ඉතින් ඒ වගේ පොඩක් කැල්ලෙන් පොඩක් පුරුදු වෙන මොකද විභාගෙදී ඔයාලා මේ අතින් සුළු කරන්න නෑ පටපට ගාලා කැල්ලකින් ගහන්න වෙනවා හරිද ඉතින් මේ ඒ වගේ ඇල්ෆා කොබල සෙටින් ගිහිල්ලා කම්ප්ලෙක්ස් වලට හදා ගන්න ඕනේ කැල්ලක සෙටින් කම්ප්ලෙක්ස් වලට හරිද දැන් අපි දැන් මේ වගේ තමයි අපි සාමාන්‍යයෙන් කම්ප්ලෙක්ස් නම් එකක් කියලා කියන්නේ හරිද මේක ඔකල සුදු කර ගන්න ප්‍රශ්නයක් නැහැ හරිද දැන් අපි සාමාන්‍යයෙන් කම්ප්ලෙක්ස් සංඛ්‍යාවක් හඳුන්වන්නේ එක ඔමේගා වලින් එක සෙට් වලින් අපි බහුලව භාවිත කරන්නේ මේ සෙට් අකුර දැන් ඒතොර මම මෙන්න මෙයාව මේ මින් එකක් මම උදාහරණයක් විදියට ගන්නවා කම්ප්ලෙක්ස් සංඛ්‍යාවක් විදියට දැන් මේක අපේ මේක කම්ප්ලෙක්ස් සංඛ්‍යාවක් හරිද දැන් ඒතොර මේක අපිට ඉගෙන ගන්න කොටස් තියෙනවා සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ මේක නියම් පොඩක් අදාගන්න ලොකු වවුලක් නැහැ නේ බිස්නස් එක. ඔයලා ඔය ඉලෙවල් නෝට්ස් වලදී හැබැයි හැමෝම පොඩක් කරාට මේ කම්ප්ලෙක්ස් නම්බර් කී කියන එක අතාරණ පාඩමක් ඒ වගේම ඉතාම ක්ලේසි. චර දෙයක් නැහැ හරිද? දැන් අපි මෙන්න මේ කම්ප්ලෙක්ස් නම්බර් එක ගත්තාන් පස්සේ මේ කොටස් දෙකක් තියෙනවා. අපි සිංහලෙන් කිව්වොත් එහෙම මෙන්න මේකට අපි කියනවා තාත්වික කොටස කියලා. අපි මෙන්න මෙයාට කියනවා අතාත්වික කොටස කියලා අතාත්වික කොටස කියලා එයාම කොටක් දැන් පොස්ට් විදියට කියනවා කොහමද අපි මෙයාට කියනවා රියල් පාර්ට් එක කියලා රියල් පාර්ට් එක අපි මෙයාට කියනවා ඉමජිනරි පාර්ට් එක කියලා ඉමජිනරි පාර්ට් එතකොට දැන් මෙන්න මේ සංකීර්ණ සංඛ්‍යාව ඒ කියන්නේ මේ කොම්ප්ලෙක්ස් නම්බර් එකේ හරිද රියල් පාර්ට් එක වෙන්නේ භාගයයි වින භාගයයි ඉමජිනරි පාර්ට් එක වෙන්නේ තුන බෙදීම මුල් තුන බෙදීම දෙකයි හරිද හරි දැන් අපි මේක කම්ප්ලෙක්ස් නම්බර් එක අපි සාධාරණ ආකාරයෙන් පොඩ්ඩක් ලියාගමු හරිද මේ මේම එක්සැම්පල් එක ගන්න ගත්තේ අපි සාධාරණ විදිහට මේක ලියන්නේ x ධන iy කියලා right එතකොට දැන් ඔයාලා බලන්න මෙන්න මේ මේ කවුද x කියන්නේ මොකද්ද මේකේ රියල් පාර්ට් එක real part එක වෙන්නේ x මේක imaginary part එක වෙන්නේ z අයියෝ මේ ඒවල් දි කරාන කරද කියලා ඒ කිසි ප්‍රශ්නයක් නැහැ වගේ ඔක්කොම ටික දෙනවා ඔකේ ඔකට අවශ්‍ය දේවල් මම දැන් කිව්වා ඔකට තීරණ භාෂාවෙන් ලියා ගන්න. ඔලුව කරගෙන කරගෙන යද්දී එතකොට ඔයගලන්ට මේ කැම්පස් එක කඩේ ගියද්දී මොනවද කි කිය කියන එක තේරෙනවා.
හරිද මම නම් මෙහෙම කරනවා හරිද ලියා ගන්න සංකීර්ණ සංඛ්‍යාවක ජ්‍යාමිතික නිරූපණය සංකීර්ණ සංඛ්‍යාවක ජ්‍යාමිතික නිරූපණය සංකීර්ණ සංඛ්‍යාවක ජ්‍යාමිතික නිරූපණය Dan mau kan gue nih sangkir sangkir potas dekat tiennau kita. Abi ini x aksi itu kan nama real potas, real partnya kan nama. Y aksi itu kan nama imaginary partnya. Jadi neng mihma abis kan dana tali, dan pasnya abis itu potas dekat mati no. X aja tiennau, metenah y aja tiennau istilah itu udah dinebak aja, mulut dana mulut tuh lebih mana dekai, mangga tuh kan. Dan mau itu kan mati mereka kan dana ke apa tiennau mati mereka maaf kerjaan nggak keluar. Metenah x මෙතන වයි මේවා සාමාන්‍ය අමුතු ඔයගලන්ට කියන්න ඕනේ නැහැ කණ්ඩායම් කියන්නේ හරිද ඉතින් දැන් මෙන්න මේ මම මේ ලක්ෂය p කියලා ගත්තොත් මොනවයි p ලක්ෂයෙන් තමයි මේ අදාළ ඉසෙත් කියන සංකීර්ණ සංඛ්‍යාව නිරූපණය වෙන්නේ p ලක්ෂයෙන් තමයි මේ අදාළ සංකීර්ණ සංඛ්‍යාව නිරූපණය වෙන්නේ අපි මෙන්න මේ විදිහට මේක දානවාට කියනවා මේක මොකද්ද ජියොමෙට්‍රික් විදිහට පෙන්වනවා කියලා කියන්නේ ජාමිතික විදිහට මේක පෙන්නනවා කියලා. එහෙම නැත්නම් අපිට අපි ජියොමෙට්‍රික් කියන වචනේ අවශ්‍ය නැහැ. ආගන් ඩයග්‍රෑම් එකක් කියලා අපි කරගෙන දැන් හරිද? මේක කණ්ඩායම් තලයක් කියලා අපි කියන්නේ නැහැ. ආගන් ඩයග්‍රෑම් එකක් කියලා තමයි අපි දැන් මේකට කියන්නේ. හරිද? රයිට්. ඔබට අවශ්‍ය දේ තියෙනවා ලියන්න. මූල ලක්ෂ සිට සංකීර්ණ සංඛ්‍යාවට දුර සමානයි OP කියලා. හරිද? මූල ලක්ෂ සිට සංකීර්ණ සංඛ්‍යාවට ඇති දුර සමානයි මොකද්ද? OP. හරිනේ? OP නේ. දැන් එතකොට ඔන්න අය OP. ඒකට අපි දෙනවා පොඩි නමක්. මෙන්න මෙහෙම. හරිද? Absolute value කියලා. හරිද? Absolute value. Value. අපි මේකට සිංහලෙන් කිව්වොත් කියන්නේ මාපාංකය කියලා. මාපාංකය. අපි ඕක අංකණය කරන්නේ මෙන්න මෙහෙමයි. ඔයගොල්ලෝ දන්නවා. සාමාන්‍ය අංකණයම තමයි. සාමාන්‍ය අංකණයම තමයි. දැන් එතකොට මේ අදාළ සංකීර්ණ සංඛ්‍යාව ඇබ්සලියුට් වැලියු එක. ඇබ්සලියුට් වැලියු කියන්නේ මොකද්ද? එයාගේ ඔරිජින් එකේ ඉඳලා තියෙන ඩිස්ටන්ස් එක. ඒ කියන්නේ මූල ලක්ෂයේ සිට තියෙන දුර. හරිද? එතකොට දැන් අපිට මේකට ඛණ්ඩාංක ජ්‍යාමිතිය පාවිච්චි කළා. මේක ලස්සනට අපිට හදා ගන්න පුළුවන් දැන් මෙන්න මෙතන ත්‍රිකෝණ ත්‍රිකෝණයක් නිර්මාණය කළා මම දැන් ඒව ඇඳලා මේක අවුලක් ගන්න නැහැ මොකද මේක A-level වත් O-level වත් නෙමෙයි හරිද ඉතින් ඕගලන්ට එක හිතා ගන්න පුළුවන් ටක් ගාලා x වර්ගයේ ධන y වර්ගයේ වර්ගමූලෙන් යා එනවා කියලා මේක අපි ගන්නේ ධන සංඛ්‍යාව විතරයි හරිද
ඉතින් මෙන්න මේක තමයි සංකීර්ණ සංඛ්‍යාවක ඇබ්සලියුට් වැලියු කියන්නේ ඇබ්සලියුට් වැලියු කියලා කියන්නේ මුල් ලක්ෂයේ සිට ඒ අදාළ සංකීර්ණ සංඛ්‍යාවට තියෙන දුර ලියන්න. ඒ වගේ කැපිටල් එකක් සෙට් කර ගන්නනේ ඇබ්සලියුට් කියන එකේ. ඊගොඩ අපි මේක තවත් බොහෝම වැදගත් දෙයක් කතා කරන අපිට ඉස්සරහට ඕන වෙනවා. මෙන්න මෙයාගේ x අක්ෂයේ ධන දිශාව සමඟ සාධන කෝණය. මෙන්න මේ කෝණය. දැන් දැනට මම යාව ගන්නම් තීටා කියලා. අපි මේකට කියනවා මොකද්ද විස්තරය කියලා. විස්තරය. විස්තරය. දැන් අපිට මේක ලියන ක්‍රම ගණනා තියෙනවා දෙකක් අපි දැන් ඉස්සරහට කතා බහ ගන්නවා. හරිද? විස්තර අපි කර කියන ආගියුමන්ට් කියලා. හරිද? ආගියුමන්ට් කියලා කියනවා. ඔහොම මතක ඇති මෙන්න මෙයා අපි ARG කියලා ලිව්වේ ඔන්න හේතුව මත. මේක අංකනේ කරන්නේ මෙහෙමයි. මේක ARG වෙන්නේ තීටා. ඔයගොල්ලෝ දැන්ට මේ කැපිටල් වලින් ලියා ගන්න. මේක සිම්පල් වලින් ලියන්නත් ක්‍රමයක් තියෙනවා. ඒක මම දරුවන්ට කියලා දෙන්න සමහරව දන් දන්නවා. ඒක ඔයගොල්ලෝ මේවා එකින් එක එකින් එක යට යට ලියන්න. හරිද? සාමාන්‍ය අපි මේකේ බහුලව පාවිච්චි කරන්නේ මේ කැපිටල් එක. හරි? සිම්පල් එක අපි වැඩිපුර පාවිච්චි කරන්නේ නැහැ. කැපිටල් එක තමයි අපි සාමාන්‍යයෙන් මේකේ අපි පාවිච්චි කරන්නේ. හරි අපි වඩාක් ප්‍රේඩක් කරලා ඉමු. මොකක් කමක් හරන්නේ? තමන් සංකීර්ණ සංඛ්‍යා කියන්නේ කම්ප්ලෙක්ස් නම්බර් හතරක් දාමු. මේ හතර ඔයගොල්ලෝ එකම ආගම සටහනක දාන්න. එකම ආගම සටහනක දාන්න. එකම එකයි හද හදන්න අර නිකන් පොඩ්ඩක් මතක් වෙනවා නිය අපි හොඳේ. මේක හදන්න ඔය જાතිය ඒකින් දා ඔකින් පොඩ වැඩි අල්ල ගන්න. ඊට පස්සේ මේකේ ඇබ්සලියුට් වැලියු එක ලියන්න. ඔය හතරෙම ආගුමන්ට් කල් ලියන්න. අඩගාලා දා. එකේම දාන්න එකේම.
කියම දාල් දාන සිංහල අවුලන්නේ කැල්ල එක නේ කැල්ල එක මෙහෙමයි ඒ අංකයේ කේක ජාතිය වැඩි දැන් මේ මගේ කියලා තියෙන්නේ fx 99යි fx 991යි es කියලා es plus කියලා කේක අංක ඇති ඒක අවුලන්නේ නැහැ ප්‍රශ්නයක් කරගන්න බෑ කැල්ල එක මොනවා හරි බැරදේවල් තියෙනවා නම් අහන්න ඕනේ අද අහන්න කැල්ලක පාවිච්චියත් හොඳට ඕනේ ඔයගොල්ලෝ එක්සෑම් කරන මොකද ඔයගොල්ලන්ගේ එක්සෑම් ඉතින් විලාවක් ඇතුළත ලියන්න ඕනේ ඒ කියන්නේ කැල්ලක ඔබන හොඳට පුරුදු වෙන්න ඕනේ ඔයලා කැම්පස් එකේම ගන්න කැල්ල හොඳේ ඒක ඇතුළේ ඇතුළේ දිනවා අඩෝල්ලින් ඕනේ නැහැ දැන්ට පුරුදු වෙන්න ඔය මේ සයන්ස් ටික කැල් කියලා සර්ච් කරන්න ඇසුවකින් ගන්න සොෆ්ට්වෙයාර් එකක් තුන එක බාගන්න. ඒ ඇති. ඔන්නක බල බල පුරුදු වෙන්න. ඔය මැට්‍රික්ස් ඉතින් දැන් මම කවන්නේ එදා කිව්වේ නෑ. මැට්‍රික්ස් වලට එක පාට කොට ඉන්වර්ස් එක ගන්න පුළුවන් හන්දේ. ඊකට මැට්‍රික්ස් කියන ෆන්ක්ෂන් එක මේ ඔබලා තියෙන්න ඕනේ. ඔබලා බල බලන්න ඒතර ඔයගලන්ට වැඩේ තේරෙනවා. දැනට ඔක් ගන්න හදිස්සි වෙන්න එපා හන්දේ. මේ කරදර වෙලා වෙලා අපි ंगे දැම්මද නා කණ්ඩාංගේ මාක් කරන්න
මෙතන එකයි එකයි සෙට් වා එකක ප්‍රති මෙතන සෙට් එකේ මාපාංක වෙන්නේ එකයි පේනවනේ මෙතන කෝණ කීයද 45යි සාමාන්‍ය ඕලන්ට කේක් නා කේක් විතර ඉන්නවනේ කේක් නාගේ කේක මට්ටම කියන්නේ ආර්ථික තත්ත්වය මේ ලැබ එහෙම ඒවා උලක් නම් ඉතින් ඒවා ගන්න බලක් වෙනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ කැම්පස් එක ඇතුලේ තියෙනවා මැෂින් හොරි කැම්පස් එක ඇතුලේ ලොකන්ට වැඩ කර ගන්න මැෂින් තියෙනවා ඇතුලේ ඉන්ඩ්‍රේට් සහ ඒවා සේරමත් එක්ක ඔයගොල්ලන්ට ඒවා තියෙනවා ඒ බයෙන් දෙයක් නෑ ලැබ් තියනවා වෙනම विशाल सिंपल මේ තීටා කියන්නේ අපි කැපිටල් වලින් මේක ගන්න පුළුවන් මෙන්න මේ දෙන්න අතර විතරයි සමාන වෙන්නත් පුළුවන් හරි සිම්පල් වෙන්නම් ලියන්නේ මේක ඔකල දාන්න දෙයක් බිඳු දෙලා 2.5 දක්වාම පුළුවන් මේක අපි දැන් වැඩි පාවිච්චි කරන්නේ නැහැ අපි මේක ගලා අපි දැන් පාවිච්චි කරා කියන්නේ උඩින්ම යන පුළුවන් මෙතන විතරයි මෙහෙන්න ඕන නම් ආපස්සට එන්න ඕන මාපාංග වෙන්නේ එකේ වර්ග දාන එකේ වර්ගයේ වර්ගමූල කියන්නේ මුල් දෙකයි. හරි. ඔව්. සෝරි. ඊට පස්සේ ඉසෙට් 3 ඒ කොහමද? විනේකේ 1. විනේකේ 1. ඊවත් මෙන්න මේ කෝණේ හොය හොයලා තියන්න. ඊට පස්සේ ඉනේ කෙරි නයි මෙතන අර මොකද දා ගන්න දැන් පුළුවන් වෙටි කරව තිබුණේ ඒවමනේ මඩ බෝඩක් තියවන්න පොඩ්ඩක් හදා ගන්න ඕ ඕ දැන් ඊළඟට මේ මූල දෙක
තියාගන්න මාතෘකාව සංකීර්ණ සංඛ්‍යාවක ප්‍රතිපද්‍ය සංකීර්ණ සංඛ්‍යාවක ප්‍රතිපද්‍ය මෙහෙමයි සංඛ්‍යා සංඛ්‍යා දෙකක් එකතු කරාම අත්‍යා ආ මොකට මෙන්න මේ කිව්නේ පොඩ්ඩ මේක බලා ගන්න ඕනේ දැන් සංඛ්‍යා සංඛ්‍යාවක දැන් x සමානයි බිංදු වෙන්න පුළුවන් නේ එහෙම වුණොත් එහෙම මෙයාගේ තියෙන්නේ මෙන්න මෙයා එතකොට එයාගේ තියෙන්නේ මොකද්ද අතාත්ති කොටස විතරයි අතාත්ති කොටස විතරයි ඒත් අපි මේවට ඒ ලෙවල් වචනයක් කිව්වා දෙක් අතාත්තික සංඛ්‍යා සංඛ්‍යා කියලා ඒ වගේම තමයි මෙයා බිංදු වුණොත් මේක හුදෙක් තාත්වික සංකීර්ණ සංඛ්‍යාවක් වෙනවා. තීටා හොයන එක පැහැදිලිුනේ නැද්ද? මේ ඔයගොල්ලන්ට ඒ ලෙවල් ටික අවුල්ද? මට පොඩ්ඩක් කියන්නකෝ. මේ වගේ අවුලක් තියෙනවා නම් කියන් කියන්න ඕනේ. බලන්න පොඩ්ඩක් ඕනේ. මෙන්න මේ කෝණේ තියෙනවනේ මෙන්න මෙතන මට ත්‍රිකෝණයේ ත්‍රිකෝණයක් ඇඳ ගන්න පුළුවන් එතකොට මෙයා එකයි මෙයා එකයි එතකොට මෙන්න මේ කෝණය මට හොයා ගන්න පුළුවන් tan තීටා කියන්නේ එක බෙදීම එකයි කියලා එතකොට තීටා කියන්නේ කීයද 5 බෙදීම 4යි හරිද දැන් එතකොට මට මෙන්න මේ වගේ එක මේ වගේ එක අපි දුම් මෙන්න මෙතන වගේ තීර් තියෙන එකක් කියලා මෙන්න මෙතන සංකීර්ණ සංඛ්‍යාව කියලා අපි මාක් කරේ. එතන මට වයින් වෙන්නේ මෙන්න මේ කෝණේ. එතකොට අපි ඒක තීටා කියලා ගත්තොත් එහෙම මේකත් 45යි නේ. අතරම මෙන්න මේ කෝණේ 45යි. හැබැයි ආ යන්නේ යටි යටට. එතකොට තීටා වෙන්නේ හින 5 බෙදීම 4යි. ඉතින් අපිට මේක ලියන්න පුළුවන් ARG සංකීර්ණ සංඛ්‍යාව. එතකොට මේක මේ සංකීර්ණ සංඛ්‍යාව මාන දෙක කියලා ගත්තොත් එහෙම මෙයා හින 5 බෙදීම 4යි කියලා. හරිද? හරිද හින 55 බෙදීම 4යි කියලා ගණන් ගන්න පුළුවන්. මෙහෙමයි. මේ මේ ටික වැඩි ඕනේ නැහැ. ඒක මම මේ වේගයෙන් ගියේ. මේ ටික වැඩි වැඩගත් නැහැ. අපිට ඊට වඩා එහා ගිය දෙයක් කරලා තියෙන්නේ. හරිද? දැන් එතකොට නිකන් සරලව මතක තියාගන්න මෙන්න මෙහෙම. අපිට මේක ලියන්න විදි දෙකක් තියෙනවා. එකක් තමයි AR capital ARG කැපිටල් ARG වලින් කෝණයක් නම් කරනවා නම් ඒ කෝණය මෙන්න මේ අතර තියෙන්න ඕනේ. හිතනවා මේව දැන් මෙන්න මේ හරිය තියෙන එකක් කියලා. එයා මට මයින් වෙන්න මෙහෙම. මේ හරිය තියෙනවා කියලා හිතන්නකෝ. එයා මට මෙහෙම වටෙන් එන්න බෑ. මොකද මෙයා මෙතනින් එන්න බෑ. මෙතනින් එන්න බෑ. ARG කැපිටල් ARG වලින් ලියනවා නම් මේ වගේ එකට එන්න ඕනේ පහලින්. මෙහෙන් එන්නත් පුළුවන් මෙහෙන් එන්නත් පුළුවන් ඒ කියන්නේ මේ තීටා වල අගය ඍණ ෆයි සහ ධන ෆයි අතර තියෙන්න ඕනේ හරිනේ පැහැදිලි නේද දැන් මෙතන තියෙන එකක් මෙහෙන් එන්න පුළුවන් මේ මෙහෙන් කියලා වටයක් එන්න බෑ හරිද තවත් විදිහක් තියෙනවා මේක නම් කරන්න තවත් විදිහක් තියෙනවා මේ මේක මං පකන්නේ නැහැනේ සිම්පල් ARG වලින් ලියන්න පුළුවන් සිම්පල් ARG වලින් ලියුවාන් පස්සේ කවදාවත් කෝණයක් හින වෙන්න බෑ. හින වෙන්න බෑ. දැන් අපි නෝ දැන් මේ මේ වගේ එකක් මයින්වා නම් මෙහෙන් එන්න බෑ. මෙහෙන් තමයි එන්න ඕනේ. එතකොට යා
සරල කෝණයට විශාල වෙන්න පුළුවන්. ඒ කියන්නේ 5 වලට වැඩිය විශාල කෝණයක් වෙන්න පුළුවන්. හරිද? මේකෙන් වයින්නවා නම් මේ දක්ෂිණ මේ sorry මේ වාවාවර්තව විතරයි එන්න පුළුවන්. මේකෙන් නම් ලියන්නේ විශාලත්වය. මේකින් එන්න පුළුවන් සරල කෝණයක් දක්වා විතරයි. ඉතුරු ටික එන්න ඕනේ. මෙහෙ මෙහෙට යන්න ඕන නම් මෙහෙන් එන්න තහනම් මෙහෙන් යනවා ඍණාගයක් විදිහටයි දාන්නේ. හරිද? ඒක වැඩිපුර අවශ්‍ය වෙන්නේ නැහැ. कंप्यूटर साइंस में प्रेजेंस करना ना बुनत होता है बे यो यार तो अंक क्या नंग में यह तो मत हो यार एडियातारी नंग इप्पाग ये निकला मां किया नहीं ප්‍රාදී ප්‍රසංශ වය කතා අතරමි මෙහෙමයි පටන් ගත්තාම නම් ඕක කැම්පස් එක ඇතුළට ගියාම නම් ඔකට ඒක පාවිච්චි කරන්න මැෂින් තියෙනවා ඔකලෝ ඉතින් හරිද මේක මෙහෙම कैंपस ඉතින් වැඩි කරා බස දිලා උපාධිය අරගෙන ඉදේ වැඩි කරා එහෙම තමයි මේක හැටි හරිද ප්‍රශ්නත් එක යන ගමන තමයි තින් හොඳ ඒකට සැලෙන් එපා මේ ගමන ගමන යන්න මම රෙකමන්ඩ් කරන ඔක්කොම අපි මම රෙකමන්ඩ් දැන් ඔය මයින් අහනවා දැන් ඔය ලෙවල් එහෙම ගන්න කට්ටිය මේ अभी डिग्रियाँ नौकरा यामना तो प्राइवेट टेबल टा मां की ना ओकोला क्या बात था मावाल अल्लाह ने कहा मां ओकोला हमारे का बन करना हमें कोरोना पास्टिंग वाले वाला वास्तव में देखा पिता है भाई यामनों ने एक आप इधर तुरु माया थे तुम लोग के मुरु उरु माय ओकोल मास देखा तुला का गिद्धर ही नहीं है හරි කොම්ප්ලෙක්ස් කන්ජුගේට් දැන් අරක හරනේ අරපස් ඔකොල මේ එයක් කැපිටල් එක මම දියා දැන් ඉස්සරහට ඒ ආයි ආයි කතා වෙනවා මම අර මේ බේසික් ටිකයි මේ දී දී කියලා යනවා එනයි බය වෙන්න බා දැන්ට කරපිට අවුලක් නැහැ නේ හරි ඒ ඒ ඒ වලට කරලා ඉන්න ඉන්න කිව්ව මේක යනවා මේ දවස් පහක් පහක් මේකයි
ඔන්න ඒරවල් වීඩියෝ එක දෙන්නම් ඒක බල බලා ගන්න ෂීප් ඕන ඕන මේ ඕන ඕන කට්ටිය ඉල්ල ගන්නනේ ඕන් නැහැ අත්‍තරම ඕන් නැහැ මේකෙම පොඩි අහු වෙනවා මෙහෙමයි මම දැන් ඔයාලට කලින් කිව්වනේ මේ වගේ සංකීර්ණ සංඛ්‍යාවක් ගත්තාන් පස්සේ ඕන මේක ලියා ගන්න මේක සමානව x බිඳුවයි එතකොට මෙහෙමනේ ඉතුරු වෙන්නේ අපි මේ මේවට කියනවා හුදෙක් හුදෙක් කියන්නේ හුදකලාවිලා හුදෙක් අතාත්වික සංඛ්‍යා හුදෙක් අතාත්වික සංකීර්ණ සංඛ්‍යාව සංඛ්‍යාව නේද උදේක අතාත්වික කියන්නේ අතාත්වික කොටස හුදකලා වෙනවා උදේක අතාත්වික හරිද සමහර ඒවා තියෙනවා මේක y එක බිඳුව වෙනවා y එක බිඳුව නැන් පස්සේ මෙහෙමයි තියෙන්නේ අපි මේවට කියනවා හුදෙක තාත්වික සංකීර්ණ සංඛ්‍යා නැත්තම් හුදෙක තාත්වික සංඛ්‍යා කියලා කියන්නේ තාත්වික කොටස හුදකලා වෙනවා තාත්වික කොටස හුදකලා වෙනවා හරි නේද හරි මේ උඩට මෙහෙම දාන්න හරිද දැන් එතකොට සංකීර්ණ සංඛ්‍යා දෙකක් එකතු කරයන් පස්සේ සංකීර්ණ සංඛ්‍යා දෙකක් එකතු කරයන් පස්සේ සහ සංකීර්ණ සංඛ්‍යා දෙකක් ගුණ කරයන් පස්සේ කියාගන්නපා වාක්කර සංකීර්ණ සංඛ්‍යා දෙකක් එකතු කරාමයි සංකීර්ණ සංඛ්‍යා දෙකක් ගුණ කරාමයි උදෙක් තාත්වික වෙලා එනවා නම් කියන්නේ අතාත්තික කොටස අතුරුදහන් වෙනවා නා හරිද මේ අතාත්තික කොටස කියන්නේ ඉමජිනරි පාට් එක අතුරුදහන් වෙලා හරිද අතුරුදහන් වෙලා හරිද අන්න ඒ වගේ උනායන් පස්සේ මේක අනිකේ කන්ජුගේට් එක හරිද ඉසෙඩ් 1 ඉසෙඩ් 2 හි කන්ජුගේට් එක මෙයා මෙයාගේ ප්‍රතිබද්ධය මෙයා මෙයාගේ ප්‍රතිබද්ධය මේ අර්ථ දැක්වීම තරම් අමාරුවක් නෑ මේ ගාණක් හදන්න ගියාම හරිද ඉතින් මේක ඔයාලට අවශ්‍ය නෝට් එකක් තියෙනවා ඔයාලට තීරණ භාෂාවෙන් ලියාගෙන සංකීර්ණ සංඛ්‍යා දෙකක් ගත්තාන් පස්සේ එදෙනම් එකතුව උදේක් තාත්වික නම කියන්නේ තාත්වික කොටස ඉතලා i තියෙන කොටස දෙක කැපිලා යනවා හරිද ඒ දෙක ගුණ කරාන් පස්සෙත් ඒ සෙතේමයි මොකක් හරි වෙලා මේ i කොටස අයින් වෙලා යනවා එතකොට අපි කියනවා එකක් අනිකෙයි ප්‍රතිබද්ධය කියලා ප්‍රතිබද්ධය කියලා වඩා තීරණ භාෂාවෙන් ලියා ගන්න බැරි ඕගොල්ලෝ නෝට් දෙන්න ඕනේ නැහැ නේ ඔයාලට තේරෙන විදිහට ලියා ගන්න पासे देना लिया करना भी मैं होता है मेरा पे वोटा काम करना था रोकोड़े एलिवल दिया आम तक वेला निकाल के कबार जब चौसला कराने हैं होते हैं ये मर एलिवल नावक तो कुत्ता नहीं चला ये कोड़ कर कराने होते हैं आवाप बोटे दिया वाला लिया लिया नहीं किया किया है ना गाना कमी CS එක හොඳයි. CS එක හොඳයි. මං කිව්වේ මේ සමාන ජොබ් පැත්තෙන් ඔගේ ආසාව තියෙන්නේ අනිත් එක නම් ඒක එකට යන්න. අවදාවක තමන් ආස කරන්නේ නැති ජොබ් එකකට යන්න හදන්න එපා හොඳේ. තමන් ආස කරන පැත්තකට යන්න. දැන් ඔයගොල්ලෝ පාරවල් ගන්න කට්ට ගන්න කැමති නැත්නම් අහුවේ සිවිල් ඉංජිනේරිය යන්න යන්න එපා කියලා ඔක්කා. මුළු ජීවිතේම අපායක් වෙනවා. ජීවිතේම අපායක් වෙනවා. මොකද ඉතුරු ජීවිත කාලය ඔක්කොම ගත කරන්නේ එතකොට ඒක එකක් තියෙනවා. ඔයන්න. සාමාන්‍ය සම් මේකේ සන්තෝෂයක් තියෙදි තියෙන්නේ නැහැ.
එතන මුදලම විතරක් බලන්නත් එපා. කොහොමත් තමන් හරියට දෙයක් කරනවා නම් තමන්ට ලැබෙන දින මුදල කොහෙන් කරත් ඒක එනවා. මුදලම විතරක් බලන්න එපා. දැන් එතකොට ඔය මාතෘකාව ලියපු දන්නේ පොඩ්ඩක් ලියා ගන්න. එන්න මෙහෙම. මෙන්න මේ සංකීර්ණ සංඛ්‍යාවක කන්ජුගේට් අපි අංකන ගන්න මෙහෙමයි සෙට් බාවලි. බලමුකෝ. දැන් මම සෙට් කියලා ගත්තොත් මෙහාව දැන් මේක අපි ලියන විදිහක් තියෙනවා. x + y. මේ මොන සංකීර්ණ සංඛ්‍යාවක් මෙන්න මේ ආකාරයට තිබුණොත් මෙයාගේ ප්‍රතිපදිය නැත්තම් කන්ජුගේට් එක මම ලියා ගන්න පුළුවා මෙන්න මෙහෙම. මෙන්න මේ ඉමජිනරි පාර්ට් එකේ ලකුණු මාරු කළා දාන්න. චෙක් කරලා බලමුද පොඩ්ඩක්. බලමු මොදි. මම මුන්දේන එකතු කරලා බලමු. අනේ බලන්න. මේ මෙයාට මෙයා ගැපිලා ගියා. එහෙනම් ඉතුරුනේ මොනවද? තාත්තික අකුරු විතරයි. මෙයා මොකක් හරි තනි ඉලක්කමක්. අතාත්තිකව නැති වෙලා ගියා. ආ ඒ ඒ සුදුසුකම හරි. මේ මුන්දේන ගුණ කරලා බලමු. දවල් වෙනවා මෙතන තියෙන්නේ වර්ග දෙකේ අන්තරේ සාධක කියලානේ වර්ග දෙකේ අන්තරේ සාධකනේ එහෙනම් මට මේ අලුතෙන් නියම් බොරුවට ප්‍රසාරණ කරන නම් නටන්න ඕනේ නැහැ මට මේක ලියන්න පුළුවන් වර්ග දෙකේ අන්තරයක් විදියට නේද x වර්ගය මෙතන i වර්ගය y වර්ගය right මෙන්න මේක තමයි ඔයගොල්ලෝ මතක තියාගන්න කාරණා මම මෙතනින් පොඩ්ඩක් මේක මෙතනින් ලියන්න ඔයගොල්ලෝ මේ ටික වෙනම පැත්තකින් ලියා ගන්න මේක දන්නේ නැත්තම් i වල වර්ගය කියන්නේ මොකද්ද i කියන්නේ මොකද්ද ඍණ මූල i sorry sorry ඍණයේ වර්ගමූලය එහෙනම් මෙයා වර්ගුණයෙන් පස්සේ මොකද්ද i වර්ගය කියන්නේ වර්ගයට වර්ගමූල i ගුණයෙන් පස්සේ ඍණයකයි ඒ වවුල් ලං අහන්න දැන් මෙතන මට ගෙලීම i වර්ගයට ඍණය කියලා දාගන්න පුළුවන් ඒතරම් මෙතනත් ඍණය එකක් තියෙනවා ඍණය ඍණයි දානවා ආ මේ බලන්නකෝ දැනුත් මේක i අකුරු තුනාද i අකුරු නැති වෙලා ගියා එහෙනම් ඒ සුදුසුකමක් හරි එහෙමනම් මෙයා මෙයාගේ ප්‍රතිපදිය මෙයාගේ ප්‍රතිපදිය තමයි මේ මෙයාගේ කන්ජුගේට් එක තමයි මේ දැන් මෙන්න මෙයා සුළු කරන විදිය අවුල් නම් පොඩ්ඩක් කියන්න මම කායි පාරක් වට කියලා දෙන්නම් මෙන්න මෙයාව මට වැදගත් මේ එකතු කරන විදිය වැදගත් මේ ඉමදිරි පාඩ් එක වෙනම සුළු වෙනවා රියල් පාඩ් එක වෙනම සුළු වෙනවා එකතු කරන්නේ හරිද ඒක පොඩ්ඩක් අවුල් නම් කියන්න හොදේ මත ධානයනේ මෙන්න මේ කාරණා ඒක පොඩ්ඩක් වෙනම පැත්තකින් ලියා ගියා मैटेरियल साइंस का इंजीनियर मांग करी सीएस शासन के दिन एक करन හොඳයි ඉන්ඩීටි කියන දායි මේ මැකැනිකල් ඩිප්ලෝමා කොහොමද හැබැයි
මේ අවුලක් නැන්නේ. දැන් අපිට උදාහරණ දෙයක් තුනක් ලියාගමු. අපි ගත්තොත් එහෙනම් මේක set 1 කියලා. මෙයාගේ ඉන්ඩිකේටර් මල් ලියන්න පුළුවන් මෙහෙම. අපි තව එකක් ලියවමු. මලියන් ප්‍රා මොකද්ද? මෙන්න මේක ලකුණු තමයි මාරු වෙන්නේ මොකද අර එකතුරෙන් පස්සේ කැපෙන්න බෑනේ. යාගේ ලකුණු තමයි මාරු වෙන්නේ. හරි. හරි දැන් ඔයාලට මම පොඩි වැඩක් දෙනවා. බලන්න මෙන්න මේක. මට ඔයගොල්ලෝ පොඩ්ඩක් කරලා පෙන්නන්න මෙන්න මේක. Show them. කරගන්න පුළුවන් වුණා නම් මෙහෙච්චක් දාන්න. නැතුව අනිවාර්ය වෙලයි මොරරු එක එක තියෙන්නේ. ඔල අවුරුදු දෙකක් තුනක් ද එක්ස්පීරියන්ස් ගත්තාම සාමාන්‍ය ඉන්ජිනේරකට සමාන වෙනවා. පහත් දවන්ද ඒක ප්‍රශ්නයක් නෑ. ලක්ෂ ගණන් කෝටි ගණන් දීලමයි යන්නේ. ඔය තියෙන හොඳ හොඳ දේවල් මගේ කරාමින් සල්ලි වලට කියන්න බඩ පොස්නේ. අර ජර්මන් ටෙක් එකේ දිනවා කෙලිම ජර්මනි ජර්මනි රෙකමන්ඩ්. හරිද? ඉව්වට යන්න ලැජ්ජයි. ජර්මන් ටෙක් එකේ ඔක්කොම හොඳයි. සමහරු මේ එක ගිහිල්ලා මේ ලංකාවෙ ඉන්නවා පිටරට යන්නවා. ඔර බීසියක් ඕනේ කියලා හිතනවා නම් එහෙම එහෙම කරන්න ඕනේ. බීසී එකට යන්න. ඔර බීසියක් කරොත් ඔයාලා එම්එස්සියක් කරන් කරන්න පුළුවන්. ජොබ් එකක් කරන් කරන් යන ගම. එහෙම අවශ්‍යතාවයක් නැත්තම් අරකට යන්න. එන්න ඉදී. ඒක මට තීරණය කරන්න බෑ. මම අපි ජීවිතේ ඕගොල්ලන්ගේ. ඔර සාමාන්‍යයෙන් එම්එස්සියක් කරලා පොඩ්ඩක් ගිහින් ගියන් පස්සේ ඔයාලට ෆැක්ටරි මැනේජර් ගන්නට يعني ඉංජිනේර්ස්ලා පාලනය කරන තැනට තන්ට එන්න පුළුවන්. වයසත් එක්ක පොඩිහේ කුටි දෙන්නේ නැහැ කොහොමද? හරිද? පොඩිහේ කුට දෙන්නේ නැහැ. අඩුම තරමේ 45 50 විතර වෙන්නේ. එහෙම වෙන්න ඕනේ. මේ විදිහට ඔයගොල්ලෝ අනිත් දේවල් කරගන්න ගමන් එන්නේ නේද? අම්බ කරගන්නත් ගමන් එන්නේ. මොනවා මම මේකට පොඩි එක්සැම්පල් එකක් ගන්නවා මෙහෙම. මේ මේ මාර්ලේසි මේවා A level එකට ගෙලින්ම එනවා මේ මෙයා කරන්න පට්ටලේසි වගේ. මම මේ රිසෙට් බාර් එකකුත් ගන්නවා මම. හරි. ඊට පස්සේ මම මේ පැත්ත දෙක ගුණ කර ගන්නවා මෙන්න. හරිද? right එතකොට මෙතන වර්ග දෙයන්තරේ සාධක මයික බාර වල ලියලා පෙන්නනවා මෙහෙම මෙහෙම. I වර්ග කියන්නේ ඍණ එක. එතකොට මෙතන x වර්ගය දන y වර්ග කියලා ලියන්න පුළුවන්. තව ඔන්න ඔයගලන්ට p වර්ග වල අඩු කරන්න පුළුවන්. මම පොඩක් p වර්ග දෙක ලිව්වා. දෙලින් මොන්න මේකෙන් මේකම ලියා ගන්න පුළුවන්. කිසි අවුලක් නැහැ. මම මේක තවත් පොඩක් ලස්සන කරගන්නවා මෙහෙම. මේ කවුද?
මේ කවුද මේ ඉන්නේ සංකීර්ණ සංඛ්‍යාවක මාපා සුළු පැලියුවේ මේකේ වර්ගයක් එන්න එපා වර්ගමූල දාලා වර්ගය ලියාගත්තා මේක අපිට ගොඩක් ඕන වෙන එකක් හොදේ ගණන් කරලා ජොබ් අඩු නෑ ඒකේ කාලවල ඉතින් එනවා නේද ඒ කාලවල එනවා මං යන්න ක්‍රමේ ඔලෝ කැම්පස් එකේ ගියන් ගියන් පස්සේ කැම්පස් එකෙන් අවුට් වෙනත් මාස 6ක් විතර වගේ තියෙන කොට ඉඳලා ඔලෝ ඇප්ලිකේෂන් දාන්න يعني කැම්පස් එකෙන් අවුට් වෙන්න මාස 3කට කලින් විතර ඉඳලා වගේ ඔලෝ ජොබ් හොයන්න ඒක කැම්පස් එකේ සපෝට් එකක් හම්බ වෙනවා ඒක අවුලන්නේ නැහැ කාර්මික ගණිතේ මොකක් කරා මස් කැම්පසින් අවුට් වෙන දේ ඔයගොල්ලෝ ෆයිනල් ඉයර් එක තියදී ඉනවනේ වෙන ඉයර් එකේදී ඔයගොල්ලෝ ඒවා මේ ඇකඩමික් කරන ගම ඒ ඒක නම දාන්න දුම් හොය හොය දාන්න කොට chance එක දැන් සමහරුගේ ෆයිනල් එක මේ ට්‍රේනින් නේ ඒ ට්‍රේනින් ඉන්නවා ෆෝන් එක අතට ගත්තොත් ජොබ් ජොබ් එල් ගිය හරි නැත්නම් ඔය ජොබ් හරි දිනවන සයිට් ඒවට ගිහිල්ලා ගිහිල්ලා තමයි දාන්න. මෙන් දාන්න මේ එනේ මේ ඩිග්‍රී ෆයිනල් ඉයර් කියලා ඉන්නේ. එතකොට දාන්න එතකොට ඔයගලන්ට කැම්පස් එක අවුට් වෙච්ච වගේ එකක් සෙට් වෙනවා. එහෙම නැතුව නිකන් හිටියට මේ අතට එන්නේ නැහැ අනේ. එහෙම එන්නේ මේකත් හදන්න ඕනේ බව බව පෙන්නන ක්‍රොනික් වැඩි ක්‍රොනික් සා සොෆ්ට්වෙයාර් එන්ජිනියර් වැඩි කොරෝනාවෙන්ද මේ දවස්වල තත්ත්වය බොහොම අවුල් හනේ. ඒවා හරියයි. ෆිසිකල් පුළුවා. ෆිසිකල් ගිහිල්ලා ඔයාලා එම්එස්සී එක කරන්න. කළා ඊට පස්සේ ඔයාලට පීඑච්ඩී කරන්න පුළුවන්. නෑ. කෙමිකල් කරලා NDT කෙමිකල් මම හිතන්නේ ඩිග්‍රී ලංකාවේ NDT වලින් ගහන්නේ මැකනිකල් ඉලෙක්ට්‍රිකල් විතරයි නේද? ඒක නම් හයිටම මට මතක නැහැ. ටෙක්ස්ටයිල් කේස් එක දිනවා. මේ ටෙක්ස්ටයිල් යන ලොකු ඉසෙඩ් එකක් එබැයි. මට මතක වී විදියට. උදේ උඩ ටෙක්ස්ටයිල් නියමයි. කැම්පස් එකේ එක හෝල් එකක් කෙලින්ම ගාමන්ට් එකක් වගේ
වැදුල්ට ගිහින් දීලා නෑ මම ඉඳන් දැක දැකලා තියෙනවා පුළුවා මාස්ටර් කරන්නේ සල්ලි බිල් ආවේ යෝ නෑ ෆ්‍රී ෆ්‍රී ඔ ෆ්‍රී ඔයගලන්ට තියෙන්නේ මේ කැම්පස් එක නම් විතරයි මක් නැහැ කරන ගෑල් ළමයි ඉන්නවා ප්‍රශ්නයක් නැහැ සමහර දින් ඉන්නවනේ පොඩ්ඩක් ඔල්ලෝ වගේ ඉන්න 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 කට්ටිය ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ தත්ති මන් දන්නේ නැහනේ ඒක නිසාද ඔයගොල්ලන්ට මෙකැනිකල් කියන දේ පොඩ්ඩක් යන්ත සූත් එක හැප්පෙන්න වෙනවා පොඩ්ඩක් දුවලා බලලා වැඩ මේ කියන්නේ මේ මැක්ස් සයිඩ් එකේ ඔයගොල්ලෝ ෆිසිකල් සයන්ස් ගියා දුවලා බලලා වැඩ කරන්න වෙන වෙනවා වගේ දුවලා බලලා වැඩක සේවක පිරිසක් පාලනය කරන්න වෙනවා හරිද अंतिम උපාධිය හැබැයි ඕනම දේක ස්ටාර්ට් එක පොඩ්ඩක් අමාරුයි නේද ස්ටාර්ට් එක පොඩ්ඩක් අමාරුයි දැන්දී තින් මේ පොඩ්ඩක් ගට්ටා කන් කන් නැහැ දැන්දී අර ඔයගොල්ලෝ මේ අර ශ්‍රී ලංකන් වයසක නැහැ නේ ඉස්සරහට තින් මේ ඔයාලගේ ජීවිතේ යම් යම් වෙනස් වෙන තැන්නේ තියෙන්නේ ගොඩක් ඕ පොලිමර් කරන්න ඉතින් සයිස් කන් කරන්න කරන්න පොලිමර් මෙටල් ඒ වගේ හොඳයි සෙරමික් පොලිම කරන්න පොලිම හොඳයි ලංකාවේ ඒ මාදමේ ඉස්සරහස් පොලිම හොඳයි අබ අයර් ගහන ගම්බනේ වට යන්න යන්න පුළුවන් හරි එනවා අපි මේක නිකන් පොඩ්ඩක් බලමු මම මේ කියන දේවල් මේ සුළුෙන් සුළුෙන් වෙනස් වෙන්න පුළුවන් හදේ ඒ යන පස්සේ මුකුත් හිත හිතන්න එපා සාමාන්‍ය කාලේ කාලේ පොඩ්ඩක් වෙනස් වෙනස් වෙනවා දැන් දැන් හිතන්න ලංකාවේ ටක් ගාලා ටයිල් කම්පැනි එකක් ගියහුවා කියලා අන්න මැටීරියල් කිමිකල් වලට ජොබ් ජොබ් වැඩි ඒකේ කොලම් වෙලාව නේද මොහරේ තාව මේ සොෆ්ට්වෙයාර් කම්පැනි එකක් ගියද කියලා දන්න සොෆ්ට්වෙයාර් ඉලහට පාඩි වෙන්නේ මේ ජොබ් 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 වැඩි වෙනවා ඒක කාලේ කාලේ පොඩ්ඩක් ඉතින් එහෙම වෙන වෙනවා නේද එන්ඩීටි ඩිප්ලෝමා කියන්නේ සාමාන්‍ය ඉතින් මේ මොඩලින් ඉන්නේ එක්කිනේක යට යට තින්නේ ඒකත් අවුල අවුලක් නැහැ එහෙම තමයි ඉතින්. ඒක ප්‍රශ්නයක් නැහැ. සමහරක් විතර ඕකට වැඩිමල් අයිය කෙනෙක් හරි අක්ක කෙනෙක් හරි කොමස් කරපු කෙනෙක් ඕකෝලන්ට වඩා උඩ උඩ හිටිය කම් 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 කම්පැනි. වයස වයසත් එක්ක. ඒ වෙලින් එහෙම වෙනවා. හරිද? ඊයෝ ප්‍රශ්නයක් නැහැ. දැන් මේ අපේ ඊවල් ගහව ගහනවා ටයිල් කම්පැනියක්. ඕකල පොඩ්ඩක් දාලා තියන්න. මේක් කියන්නේ සංගින සංඛ්‍යාවක රියල් පාර්ට් එක. ඊය රියල් කොටස.
Oh, sorry. Entah film di mana ni. Entah kena. Oh. Why can't I get imaginary but what is it? I'm going to put dynamic. He got me.
හරිද? Z1 කියලා එකක් ගන්න xi ධන yi කියලා. Z2 2 කියලා එකක් ගන්න x2 ධන y2 කියලා. එතකොට බලන්න දෙපැත්ත සුළු සුළු කරලා පොඩි ඔයගලට ගේමක් ගහන්න පුළුවන් අනිවාර්යෙන්. ඔලක් එන්නේ. ආවද? හරිනේ. ඉතින් මේ ගම් මේකට මෙහෙම සෙට් 1 කියන්නේ xi ධන yi. සෙට් 2 කියන්නේ 2 ධන yi 2. Nah, ini udah nama ikat juga non. Nama kata-kata yang nanti logo case ya nih. Dana, ayuar ya, ayuan dana ayu itu nih mana bisa mana ikut. Ketua ini mau nih kebeli nih alih uang. Mana ikut ketua ini? Tati kelas tinggi minamai, mai. Tati kelas tinggi minamai. Mai. Tukar tuh. Tukar dari miage සම්පූර්ණ කේවම ප්‍රතිපදේ ගත්තන් පස්සේ ඔයගොල්ලෝ දන්නවා දැන් මෙයා එක මොකක් හරි ලක්කමක් මෙයා මොකක් හරි ලක්කමක් මෙයා දැන් x ධන yi ආකාරයෙන් තියෙන්නේ એટલે මෙන්න මෙතන ලකුණේ මාරු වෙන්නේ තාත්ති කොටසේ ලකුණ තමයි මාරු වෙන්නේ හරි දැන් මම මෙයා පොඩ්ඩක් ලස්සනට හදා ගන්නවා මම මෙයා ලියා ගන්නවා x1 ඍණ මෙයාව ගන්නවා මෙයා ළඟට වරණක් දාලා මෙයා x2 මෙන්න මේ දෙන්නගේ ගුණිතය මම මෙතනට ගන්නවා එහෙනම් බලන්න මේ මොකද්ද කියන්නේ මේ තියෙන්නේ x1 වල ප්‍රතිපදියනේ මේ තියෙන්නේ මේ තියෙන්නේ මොකද්ද මේ තියෙන්නේ x2 වල ප්‍රතිපදිය එහෙනම් අපිට මෙන්න මෙහෙම එක ලියන්න පුළුවන් හරි අවුලක් නැහැ නේ පොඩ බාන අවුලක් නම් තියනවා කියන්නේ ඉංග්‍රීසි නම් ඕනේ වගේ ඉංග්‍රීසි නම් ඕනේ ඔබ දන්නවද ඔයගොල්ලෝ ඉන්ටර්වයුව එකට වාඩි වෙච්ච ගමන් ඒකෝල දන්නවා අපන්ට ඉංග්‍රීසි පුළුවන්ද බැරිද කියලා ඉන්ටර්වයුව එකට වාඩි වෙච්ච ගමන් ඒකෝල දන්නවා කඩ පුළුවන්ද බැරිද කියලා දැනට දැනට දින සමාජත්වය අනුව පඩ නැතු මූක් කරන්න බෑ ඔයගොල්ලන්ට ඉතින් මම කියන දේවල්ම හරියන්නේ නැහැ අපි ඔයගොල්ලන්ගේ ඇත්ත தත්ති දන්න නැහැ දැන් අපි අපිට කියන කොල්ලෙක් නිහා
CS කරේ මේ software engineering කරේ එයා යාගේ app එකක් පටන් ගත්තා දැන් ඒකේ තනියෙන් යාවැඩ දැන් මම දැන් තව එකකුත් අරගෙන ඒ වගේ ජීවිතේ අනිත් පැත්තට හැරෙ ඉතින් ඒක chance වදී ඔයගොල්ලෝ ඔයගොල්ලන් ගමන යන්න ඔර ලැබෙන්න දිනේව ලැබෙනවා කොයි පැත්තෙන් හරි Mawa me beda mehna me kada pas nawat tala ki parang gel job job kara kara kai bela medan tama yimbi pake bela wenga na saman ne kocera kati oya Orang yang jiwitnya ada apa aja ini kan kalau kita katakan dulu itu kiu ada, eva harian nih, eva harian nih, kek ini ada beras, magi ada lagi mau kau ngedak nih, pada eksamen ini kiki kiri kiri kan, dengan saman nih mau kian apa nih, guru ini mau dengan kian nih, tapi nara kamu dia kamu boleh lawu peran mau dengan, anak mana mau dengan, oke harian nih om, kau nih, ඒකටම කියන්නේ කාටවත් කාගේවත් ජීවිතේට අර්ථකථනයක් දෙන්න දෙන්න බෑ සාමාන්‍යයෙන් ඉන්නවනේ මේ දුප්පත්ම ගම් කෙල්ලේ දඩස් ගාරි සල්ලි සල්ලි ගාරේ සෙට් 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 වෙනවා ඉතනින් හාරි හාරි හරි කියලා ඔකල ඔහම දැන් ඔන්න කැම්පස් එකට යනවා දුක්කත්ම නෑ ඉටි ගමන් වදිනවා චාන්ස් එකක් හොද රට රට යන්නේ කීයක් කනාගෙට ලැබෙන විදිය වෙනස් වෙලයි Yamai ting wokolan de wiki na mei wokolo e gamane anna ito wokolan ta tere mokati kila karanne. Kekna ta labeni di ras kage wat arta katane kaarta kadakne. Wokolang wiswas kala wokolang wokolang gam damane an. Arde taman ta wiswas kala mak taman wai. Pera kawat ne mei. Memang sangkir, x dan y by akar liyagan netuwa pratibaddhe ganna bae hadi. Me sangkir sangkhya ko sadharana akare liyala innone pratibaddhe ganna. Pratibaddhe kiyanne menne mekaage lakunu maru kala dana. Man ganna anithyum ekak lagata. Rilla kuna kiri dada tempa si set 2 rina ayu ayu 2 me kau de set 1 wala ba me tin ni set 2 wala ba tuli metel liana hai di kita di me de kara hale Tulungin po dak amaru i, o snan na kara, kia kana di, o, vida vidira hariana mi sinno. Ilet ya sulukal arti apa kata ini kan ini yang arti ya diesel nih apa perannya kata ini lagi awal lagi ne nih apa dak hadalan ne
කෙමිකල් කරන එක හොඳයි. සමහර කම්පැනි අවු මේ අවුල් තීන් 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 නේද? රේඩියන් එහෙම කිරණ තියෙන ඒවා තියෙනවානේ. එනම එතෙන් ඇඳුම් ඒවට අඳනවා. හැම පැත්තක් යනවා අපි බලනවා මොකක්ද ලොකු කාලයක් ජීවත් වෙන්න වෙන්නේ නැහැ නේද? දෙකේ හොඳ හොඳ හොඳට ඉන්න ඕනේ. බොහොම ටික කාලයක් ඉන්නේ මේකේ. ඔයාලා මත අවුලක් නම් වෙන්නේ නැහැ. ඔය ඔකොලෝ කියන මොන පැත්තෙන් ගියත් අවුල අවුලක් නැහැ. අඩ මේ දැන් ඔකොලෝ අනේවට වැඩේම සංසන්දනය කර කරන්නත් දැන් මොකද ඔය ඔක්කොම හදයි. ඉන්නේ ඔකොලෝ ගන්න. එහෙම කියන්න බෑ. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? පොඩි මාතෘකාවක් ලියාගන්න මෙන්න මේ විදිහට ලියාගන්න සංකීර්ණ සංඛ්‍යා දෙකක එකතුව ආගම සරහණ මත නිරූපණය සංකීර්ණ සංඛ්‍යා දෙකක එකතුව ආගම සරහණ මත නිරූපණය එතනදී අපි තවත් ප්‍රමේයක් ගන්න මේ මෙතනදී අපි තවත් සම්බන්ධයක් ගන්න එකක් අපිට අවශ්‍ය වෙනවා මේක දැන් වැදගත් හරි මේක ඔකලෝ ඒ ලෙවල් දික් කරා මෙන්න මෙදෙනා මම යහකර ගත්තයන් පස්සේ මෙන්න මෙදෙනා බද්ධ බාධ වශයෙන් තියෙන සමාන්තරාශ්‍ර නිර්මාණය කරයන් පස්සේ මෙදෙනා බද්ධ බාධ වශයෙන් තියෙන සමාන්තරාශ්‍ර නිර්මාණය කරයන් පස්සේ මෙන්න මෙතනින් තමයි මට මේ දෙන්නගේ එකතු වෙන්නේ. ඒක තමයි මම දැන් ඔප්පු කරලා පෙන්වන්න හදන්නේ දැන් ඒක ඕකෝල පොඩ්ඩක් කරන්න හරි. මම මේ විකාරදේ පොඩ්ඩක් යහකර ගන්නවා. ඒක තමයි මේක දාන අපි නිර්මාණය හරි. මෙන්න මෙතන O A B C D X1 Y1 X2 Y2 කෙමිකල් කියන හොඳ ෆීල්ඩ් එකක් ජොබ් දෙකට යද්දි පොඩ්ඩක් බලාගෙන හරි කෙමිකල් නැත්තම් ඉන්ජිනේර එකක් නෑ ඇත්තටම හැමෝම මෙයා කරන්නේ කෙමිකල් වලින් හදපුවා තමයි ෆයර් එකක් වුණා දැන් ඉලෙක්ට්‍රොකොන්ට්‍රොනික් ක්ලාස් ES ලා පාවිච්චි කරන ඒවැ සංසංගීති ඔක්කොම හදන්නේ කවුද? කෙමිකල් ලා. ඒක තමයි කෙමිස්ට්‍රි කෙමිස්ට්‍රි ගන්න නැති කට්ටියට ඉංජිනේරින් යන්න යන්න බැරි. කෙමිස්ට්‍රි වලින් තොර ඉංජිනේරින් එකක් නැහැ. ඉංජිනේරින් කියන්නේ කෙමිස්ට්‍රි නා කෙමිස්ට්‍රි කියන්නේ ඉංජිනේරින්. නෑ 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 සබ්ජෙක්ට් කරන්නේ නෙමෙයි මං 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 කිව්වේ ජොබ් එකක් කරන්නේ සබ්ජෙක්ට් කරන්නේ ලැබ් බලන්නේ කරන්නේ ඒක ප්‍රශ්නයක් නෑ
දීවල කණ්ඩායම දෙක හොයන්නකෝ. හරිද මම මොනවද හදලා ආන එකක් දාලා ඩි වල කණ්ඩායම ලියන්න පුළුවා පිටින් මම ලියලා දානවා නේද මෙදෙනා පාවිච්චි කරලා මධ්‍ය ලක්ෂ කණ්ඩායම මයි කණ්ඩායම වෙන්නේ මේක තවත් විදිහකට හන ප්ලාන් ඩී කණ්ඩායමක මෙතන බිංදු බිංදුව අතන x1 y1 එතකොට sorry x dash හරි බිංදු එක එකතු කරලා වෙනසක් නැහැ නේ අවුල නැහැ පොඩ්ඩක් වේගින් කරාට දැන් මේ එකම දාන කණ්ඩායමක නේ හෙව්වේ මේ දෙන්නා සමාන කරගෙන පස්සේ මම ලියන්න පුළුවා x dash කියන්නේ x1 දාන x2 y dash කියන්නේ y1 දාන y2 කියලා ඒක ලියන්න යන්න පුළුවන් නේ එතකොට දැන් අර ඉසේ ඩෑෂ් කියන සංකීර්ණ සංඛ්‍යාවල් ලියන්න පුළුවන් කොහමද? මෙහෙම x ඩෑෂ් දන i y ඩෑෂ් කියලා. එතකොට x ඩෑෂ් කියන්නේ x1 දන x2 y ඩෑෂ් කියන්නේ y1 දන y2. මම යනවා අර පැත්තට. දුනි මෙතන ලියන්න මම මේක ලියලා අනිත් එක අයින් වෙනවා මම ලියා ගන්නවා. निर्माण ලස්සන ලියා ගන්න. කොහොම සාමාන්‍ය ඔප්පු කරන්න වගේ එන්න එන්න පුළුවන් එක්සෑම් වලට. සාමාන්‍ය එල් බල බල වගේ කරා නම් ওই දෙකට යනවා තව තව තවස් දෙයක් වගේ. පොතෙන්ද එන්න. අර මම මේ පැත්ත මකනවාද මේකේ මට පොඩි බෝනස් එකක් එනවා අර මෙන්න මේවක් එනවා මේකෙන් මම මෙන්න මේකෙන් ගන්නවා මේ වගේ එකක් OA දන AB يعني මෙන්න මෙයාගේ එකතුව OB වලට වැඩිය එකෝ වැඩි සමානයි සමාන වෙන්න පුළුවන් ඇයි මේ දෙන්නා මෙයාමතරව ප්‍රශ්නයක් වෙන්නේ නැහැ යවතරව සමාන වෙනවා හැබැයි හවදක්වත් මේ දෙන්නා එකතු අඩු වෙන්න බෑ අපි අඩු වෙන්න බෑ කියලා ඔයාලා පේනවනේ මෙයාගේ මෙයාගේ එකතු මෙයාට වැඩිය වැඩි වෙන්න බෑ අනිවාර්යෙන් දැන් එතකොට මම ලියා ගන්න පුළුවන් ඇත්තටම හොඳට බලා ගන්න ප්‍රශ්න දිනන අහන්න ඔය AB වලට OC ම දා ගන්න පුළුවන් එයි ඒ සමාන්තරාශක සම්මුඛපාදනේ දැන් එතකොට OA කියන්නේ මූල ලක්ෂයේ සිට Z2 කියන එකට දුර සිලු පැලුවේ OC කියන්නේ Z1 වල සිලු පැලුවේ OB කියන්නේ දෙන්නගේ එකතුව දෙන්නගේ එකතුව ඇබ්සලූට් වැලියුවේ හරිද ඉතින් අපි පොඩ්ඩක් ලස්සන ලියාගමු මේ මාමුලානේ Z1 වල absolute value එක plus is 2 හරිද මේක විශාල වෙනවා ආයෙ දෙනක එකතු වෙයි
වැඩි මේකත් අපිට වැදගත් එකක් පොඩ්ඩක් ඉතින් ආයි පොඩ්ඩක් අධ්‍යයනය කරා x dash y dash වලද මෙන්න මේක මහන්න අන්න අනිත් වගේ ඔයාලා මාරි ප්‍රශ්න තියෙනවා අහන්න ඕනේ කියන්නේ සාමාන්‍ය මම පොඩි උපකල්පනයක් අදාද කරා අර ඒ ලෙවල් එකේ ඔයාලා පොඩ්ඩක් මේක කරන්න ඇති ඇති කියලා මේ ඩී වල කණ්ඩායමනේ මම මේ ලිව්වේ ඩී කියන්නේ මෙන්න මේ දෙන්න පාවිච්චි කරලා ඊපස්සේ මේ මෙතන වෙන්නේ x1 දානවා x2 බෙදීම දෙකයි ඩී වල කණ්ඩායම හරි ඒකේ y වල කණ්ඩායම මොකක්ද වෙන්නේ y1 දානවා y2 බෙදීම දෙකයි ඒ වගේම තමයි මෙන්න මේ දෙන්නගෙත් මධ්‍ය ලක්ෂණය. ඒතර බිඳුවයි x dash එකතු කරාම් එකතු කරලා දෙකෙන් බෙදන්න. මෙතන y වල කණ්ඩාංගය කියන්නේ මේ දෙන්නා පාවිච්චි කරලා කරන්න පුළුවන්. දැන් ඉතින් මේ එකම තැන කණ්ඩාංගනේ මම මේ හෙව්වේ. එකම තැන කණ්ඩාංගයි මම මේ හෙව්වේ. මෙබල ගිහිල්ලා x dash සමානයි. හරි නේද? प्रश्न का නැතනම් ඇත්තට මේ අද යන්නේ මේ බේසික් එක අද අන්තිමට තමයි අලුත් දෙයක් පොඩ්ඩක් කියලා දෙන්නේ. අපර සතිය තමයි පොතෝ සෙල්ලම තියෙන්නේ ඉතින් ඉන්නේ හරි. යන්නේ දැන් ඔහොලු මේ මෙච්චර වෙලා හැදුවේ සා يعني සා මේ මේවා මේ මොනවද? වර්ගද වාකාරී වර්ගද ශිතයක් හරි වාකාරී බහුපද ශිතයක් බහුපද ශිතයක මූල අතාත්තික මොනවාන් පස්සේ يعني බහුපද සිතවල මූල මූල වලින් මේ වයින්නේ සංකීර්ණ සංකීර්ණ සංඛ්‍යා වලනු සමීකරණ හැදෙන්න ඕවා මේ මෙන්න මේවා විසඳන්න දිනවා මේක ඇතුලේ තියෙන සංකීර්ණ සංඛ්‍යාවක් හොනේ ඒක තමයි සෙල්ලම දැන් මෙන්න මේ දි පොඩක් ඕනේ ඒකයි මම මේ දි කිව්වේ මම දන්නවනේ එලෙවල් නවත්තුම් දැනි පටන් ගත්තොත් ඒ වැඩි හරියන්නේ නැහැ. හරි ඔයගොල්ලෝ දැන් ඉදරදී දැන් මෙතන මේ දෙනාගේ එකතුවට නිර්මාණයක් කරේ. මේ දෙනාගේ අන්තරයට නිර්මාණයක් කරන්න හොඳේ. මම පොඩ්ඩක් න්යා විස්තරයක් කරලා දෙන්නම්. දැන් මෙයා x1 y1 නම් මේකේ ඍණ එක හොයාගන්න. يعني මෙයා හරියට මේ පැත්තට දික් කරාන් පස්සේ මොකද්ද වෙන්නේ? එතකොට ඍණ x1 ඍණ y1 නේ. එතකොට මෙන්න මේ දෙනාව එකතු කරා නම් හරි. එතකොට මෙන්න මෙයයි මෙයයි බද්ධ බාධ වෙනස් එක හොයාගත්තා නම් හරි පොඩ්ඩක් බලන්න. මම ඊගහති මේක හදලා දෙන්න ඔයගොල්ලෝ පොඩ්ඩක් ඊදදී try කරගන්න. ඒ කියන්නේ එකක් ඍණ කරගන්න. කොට මේවා නෑ අපි මුලින් a1 c1 මාක් කරගන්න අඩු වෙන්න ඕනේ මෙයානේ අඩු වෙන්න ඕනේ මෙයා නම් යාව ඍණ ඒ කියන්නේ මෙයා මෙහෙර දික් කරගන්න මෙයාව නම් මෙයා මෙහෙර දික් කළා මේ දෙන්නව මුලින් වගේම මෙන්න මෙයයි බද්ධ බාධිති සමාන්තර ආශ්‍රය නිර්මාණය කළා ඒකතු කරා හරිද එච්චරයි ලියන මාතෘකාව පොලර් ෆෝම් එක කියනවා පොලර් ෆෝම්
ද්‍රවීය ආකාරය දැන් සංකීර්ණ සංඛ්‍යාවක් කියන සාමාන්‍ය ආකාරයද කාටිසිය ආකාරය තමයි මේක රෙක්ටැන්ගල් ෆෝම් එක හරිද ඒක ඒක නම් සාමාන්‍ය සාමාන්‍ය ආකාරය කියන්නේ මේ කියන්නේ මේ රෙක්ටැන්ගල් ෆෝම් එක හරිද එතකොට මේකේ පෝල ෆෝම් එකෙන් අපි ලියා ගන්න පුළුවන් මෙන්න මෙහෙම ඉතින් මේක හරි ලේසි මේ r කියන්නේ මොකද්ද r කියන්නේ set of absolute value එක theta කියන්නේ argument එක clear polar form එක කියන්නේ මොකක්ද මේක එහෙම අර ලොකෙස් ලොකු කේස නැහැ රසගල පොඩක් දෙන්න ඕනේ අර ඊරියම ඔප්පු කරන්න दान विधि दान ලක්මනේ දෙකයිනේ මේක තන අර අර
මේවාගේ දේවල් අපි වන්දනා කරනවානේ මූල දෙකනේ ඉන්නේ එහෙනම් මම මේක මූල දෙකෙන් බෙදලා මූල දෙකෙන් ගුණක් කර ගන්නවා දැන් මට මේ ඔය මේ මූල දෙක කියන එක ලියන්න පුළුවා sin 5 වෙදීම 4යි කියලා ඒ වගේ මේක ලියන්න පුළුවන් cos 5 වෙදීම 4යි කියලා ඔන්න නෑනේ අවුරුදු 3 නම් පොඩක් අහන්නද මොකද මට ඕනම් පේන්නේ නෑනේ එහෙනම් දැන් මෙතනත් ඒ විදිහට මම මේක බෙදනවා මෙතන කැට මූල දෙකයි ඍණ කැට මූල දෙකයි හරිද මම අර මෙතන පේන්නේ ලිව්වේ නෑ හගේ ඉලක්කන් දෙකේ එකමනේ ඍණයක මේ මෙතන ඍණේ වුණාට පස්සේ එයා වරපුණායින් පස්සේ එකක් වෙනවනේ right එතකොට දැන් මෙයා ලියන්න පුළුවන් sin 5 බෙදීම 4යි කියලා හැබැයි පුතෝ මේ ඍණ තියන්න බෑ ඍණ අයින් කරන්නේ කොහමද ඍණ අයින් කරන්නේ කොහමද ඍණ අයින් කරන්න sin වල ඍණ අරන් යන්න පුළුවන් ඇතුළට මේ දෙක මේ හරිනේ මම ඔයාලට තියරි කොහමද දුන් මේ ලිව්වේ පොඩබන් මේ මේක කොස් කොස් වෙන්න ඕනේ තියරි එක මේ වැරද්දුවා තමයි කොස් තීටා ආර් වාරය කොස් තීටා දාන අයි සයින් නෑනේ මේ හරි මොකද cos ඍණ තීටා කියන්නේ cos තීටාම තමයි. cos ඇතුලේ ඍණ තිබ්බ කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ මුන්දේ නම් සමාන වෙන්නේ නැහැ. cos වල ඍණ තිබ්බ කියන එක අපිට ප්‍රශ්නයක් නැහැ. හරිද? නම් ඒක ගැටලුවක් කරගන්න එපා. පැහැන්ද මං කියපු කතාව. අවුලක් තියෙනවා නම් අහන්න. අවුලක් තියෙනවා නම් අහන්න. cos theta ධන i sin theta වෙන්න ඕනේ. ඒ වස්සලා ඍණ තියන්න බෑ. ඍණ තිබ්බොත් ඒවා අයින් කර ගන්න ඕනේ. හරිද? මම ඊගාවෙ ගන්නම්. මට මතක නැහැ කොයි එකද කියලා ලිව්වේ. මේක වෙන්නේ නැති. මේකදවත් හදන්න එපා ඔක්කොම. අද ඇතර මෙතනක් තියෙන්නේ මූල දෙකනේ. එහෙනම් මම මූල දෙකෙන් ಗುಣ කරලා මේ මෙයාට ඍණ ලා shape වෙන්නත් බෑ වගේ. ඍණ set කර ගන්න ඕනේ කෝණයටම තමයි. ඕනෙම තමයි මොකක් හරි විසඳුමක් ගන්න පුළුවන්. මෙතන නම් මෙතන ඍණ cos 5 වෙදීම 4යි ධන i sin 5 වෙදීම 4යි. දැන් මෙන්න මෙතනදී ඍණ අයින් කරගන්නේ කොහොමද? මට ඇතුළට නම් අරයි යන්න බෑ. cos වල ඍණ අයින් කරගන්න මම මොකද කරන්නේ? මෙතන 5 වලින් වෙනස් කරගන්නවා. මේ ගණන තවත් විදිහක් තියෙනවා සාධාරණ ආකාරයක් තිය අර මේ ඕලලා අර ත්‍රිකෝණ වල සාධාරණ විසඳුම් ලිව්වේ අන්‍ය වර්ගයේ සාධාරණ විදිහක් තියෙනවා හැබැයි තින් මේක මතක් කරන් ඉන්න ඕනේ ඔක්කොම කරන්න නැත්නම් යම් ඉඳ බගල් වෙලා යනවා හරිද මේ එතන 5 වලින් sin 5 වලින් විලස් කරා කියලා වෙනසක් වෙන්නේ නැහැ නේද හින්ද අවුලක් නැහැ මෙතන අඩු කරලා කියන්න හරි
set hatra ta den liya ganna puluwan neida maka liyanna on nan kiyanna mulima side ni isra gena rine eka athul eken deka ma rina ayine side isla thiyena rine eka ayin karaganna eka athul ta ran yanna etokota cos ekak hina wela yana sin ekak hina wela sabe side isla thiyena rine lakuna ayin wenawa ඊට පස්සේ cos isla thiyena rine lakuna ayin karana deka ma 5 වලින් වෙනස් කරගන්න තව විදියක් තියෙනවා හොදේ අදනෝ නම් කියන්නේ එක Sama orang ada Samane okolana okolana ting mihimari matakwe noti kak. Ida wasa nanti wadakti campus life fega ipawa na. Ina na repeated di. Minggu raya anna, itu lada. Binaoni? Berarti nona bina iba. Sangir sangir awal mana mata pada nih mata message jad dan na yang gue aja nih me full video kayak di edal dapat nih itu jadah kali udah balaga be ar ya miar ini pindah pindah be miar miar ini durak nih ya durak nih
හරි. අවඩ කළා දාන්න දාන්නනේ. ඒතර මට අපසාති ලේසි. පුළුවන්ද? ලියන මුවාවර් ප්‍රමේයය. ද මුවාවරෝ. Nah, butuh media nih. Agarin nama. Muawar pramie. Right, pada bahan nanti, muawar permainan kayaknya minta mereka. Kita anak kok set kira sangkian sangkian waktu ini agak pola form mereka, R in cos, sorry sorry R nanti cos theta dan I sin theta. Nah, kita anak minta mereka mama yang kisi balai ada tak kira. Mata itu lihat na puluan lu minta mereka. ඒ R වලට n නි බලය දානවා මෙන්න මෙයාගේ මේ කෝණයට n ඉස්සරහට එනවා කියලා අපි දන්නේ නැහැ තාම අපි බලමු හොදේ මෙන්න මේක තමයි මුවාවර් ප්‍රමේයය කියන්නේ මොකද තමයි මුවාවර් ලෝ එක හරිද දැන් ඕකොල්ල මේක ඔප්පු කරන්න ඕනේ මැතමැටිකල් ඉන්ඩක්ෂන් වලින් ඊ මොකද්ද ගණිත අභින්නේ බලන්න ඔප්පු කරන්න ගණිත අභියුන්නේ පට ගාලා විනාඩි 3ක් වගේ ඇතුළේ ඇතුළේ කවුද අපි මෙයා දෙවෙනි එයා කිව්ව උත්තරේ හරි මං ගත්ත හිට පැත්තෙන් එයා අරන් දින අර පැත්තෙන් ප්‍රශ්නයක් නැහැ එයාගේ උත්තරේ හරි මොන දෙයක් ගන්න පුළන්නේ යටින් ගන්න පුළුවන් උඩින් ගන්න පුළුවන් එයාගේ උත්තරේ හරි බය වෙන්න එපා ඔය ඔය ප්‍රශ්න ටික විසඳනවා ඊගා පාර පාරවද ඊගාස සතියේ ප්‍රශ්න මොකක්ද තින්නේ يعني දැන් ධන පැත්තෙන් ගත්තොත් එක උත්තරයක් එන්න හින පැත්තෙන් ගත්තොත් එකන්නේ ඒ ලෙවල් දී ඕක මායෙන් අහන්න සෑහෙන්න ඉතින් මට ඒක ඒ ලෙවල් දී කියන්න බෑ මේක වෙන්නේ මෙන්න මේ මේකයි කියලා ලබන සතියේ ඕකලට කියනවා හරිද එතන ගොඩක් ලොකු ලොකු සීන් එකක් තියෙනවා අපි ලබන සතිය කියන්නේ සතියක් නෑ ඉරි ඉරි දානේ මේ කරන්නේ මම මගේ ඇරිත් ගන්න Right, mega mathematical induction वाली पिन्ना इन समान है कि वे सकते बाबी ना ना उपकल्पने लिया ना अगर आप गलत जाने मत मताके ना ते इन समान के लिए सत्य बाबा पेन नंदा पहन दिनों पेन हुआ तो हम उपकार पढ़ने लिया ना सिंगल ही मलिया ना उलटने हरी पर सब्जेक्ट के बुलाना भाषा वगैरह से एक पेन ने अभी इतने बुलाना भाषा वगैरह से एक पेन ने घुमा कर में पढ़ कर में जब मोगरा नहीं सहन दिखा ही नहीं ये मैं पी जाने मार्ग के लिए आना था इंटीजर का पॉजिटिव इंटीजर का खारे
නිකිල ආ උඩට යන්න උඩට යන්න සූක්‍රම කට්ටියත් එක්ක මේක දිහා බලන්න ඕනේ නෑ. ඉතින් දැන් මෙයා විසිට් වෙන්නේ ගුණ කරන්නේ සෙට් කියන්නේ මොකක්ද? r වාරයක් cos තීටා ධන i sin තීටා. මෙතන නම් වැඩි සෙට් මේ වැඩි හරි ගන්නට කී දණකක් තියෙනවා දාර්ශනික නීතිය අනුව. ආ මෙතනත් හරිනේ. මෙතනත් හරි. ප්‍රශ්නයක් නෑ. මේ ඇතුලේ ගා තමයි කරදරේ. ඔවුලක් නෑ. ඒත් මම මේක වරහන් අයින් කරනවා. මෙදෙන ගුණයන් පස්සේ cos theta cos p theta කියන්නේ cos p theta වාරයක් cos theta. මෙන්න මුන් දෙන්නවත් ගුණ කරනවා. අයි ගුණ කිරීම අයි කියන්නේ i වර්ගයයි i බාර් වර්ගය කියන්නේ ඍණ 1යි. ඍණ 1 වාරයක් sin p theta ධන sin theta. වරණක් දාගමු පටලැවෙනව නැත්තම්. අවුල නැහැ නේද? ඉතාලන බලන්න මම ඒ දෙන්නම ඇයි කියලා මුලින් මොන කරේ ඒ වයිසාට අයි අපරු එන්නේ නැහැ හරිද එහෙනම් මම ඊළඟසේ ගුණ නොකරපු දෙන්නා ගුණ කර ගන්න මුලින්ම මේ මුන් දෙන්නා ඒ දෙන්නා ගුණ කරාන් පස්සේ මට දැන් මෙයාවයි ගුණ කරන්න තියෙනවා මෙයාවයි ගුණ කරන්න තියෙනවා ඔයාලට පැහැදිලිවම පේනවා ඒ දෙන්නාගේ ඉස්සරහට අයි එකක් එනවා එහෙනම් මම අයි එකක් දා ගන්න වරහන් වෙන්නේ කිදී දැන් අපිට වැඩ දාලා සුළු කර ගන්න හරිද ඒ දෙන්නා ගුණ කරාන් පස්සේ cos p theta sin theta දැන් මේ මේවා ඉලෙවල්දී අතාරියට ඔයාලට කැම්පස් එක අතාරින්න බෑ බෑ හොඳේ අතාරවන ඩිග්‍රී අතාරින්න මේ වෙනවා මම කියන්නේ මේවා කෙලින්ම එක සබ්ජෙක්ට් වගේ සමහර තැන් වල නැගින්නේ කම්ප්ලෙක්ස් නම්බර් ඇන් වෙක්ටර්ස් එක එකට කවල මේ ගණන් වැටේ ඒ බීකල කොටස් දෙකක් එයි साइन මෙතන මම p එක ගන්න shape එක එළියට p එක ගන්න theta එකක් එදි හර නේද කීතියුතුන් හැමදාම දැන් තව p දන ගෙවන්න ඒක ප්‍රශ්නයක් කරගන්න ඉංග්‍රීසි දැන් ගණන් වලට නම් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මොකද ඉතින් බලන්න දින්නේ කොහොමද ප්‍රසන්ටේෂන් එකක් කරනවා කරද්දි තමයි කේස් එක පොඩක් අදා ගන්න මේසිය කක් කරන්නේ කියලා ඒකත් තින් පාපා ඔක්කොම කියන්නේ පස්සට කේස් එක නිසා ඉතින් භාෂාවත් දැන් අමතකයි භාගයටත් වෙන්නේ
right දැන් මේ ඔක ඔක්කොම ඔයගොල්ලෝ මේවා දන්නේ අපි තව එකක් තවම ගණන් 10ක් දෙන්න හරිද මේක අවුලක් නැහැනේ මෙන්න ඔයගොල්ලෝ නොදන්න එකක් මෙතනින් තමයි අපි දැන් වැඩි පටන් ගන්න මේ දැන් මේ කතා කරපුවත් ආයි පාරක් අපි ඔක්කොම කතා කරනවා නම්බර් 3 ස්ටාර්ට් එක පොඩ්ඩක් අරන්තිම ලියා ගන්න මාතෘකාව exponential form කියලා exponential form exponential form एक सिंगल का तो मैं गाती आकार है exponential form पड़ा सुलु करना होना दे आयु वाला वारा क्या अंगे या ये आयु वाला गाने अंगे पड़ा पड़ा विनाडी बार ना तानी करो थोड़ा
ලිව්වද? මම ගෙනා ලියනවා. මෙතන IT මෙතන I වර්ගය theta වර්ගය මෙතන I ගණය theta ගණය මෙතන I වල 4 theta වල 4 දැන් ඔයගොල්ලෝ දන්නව නේද මේ මේ ටික අපි පොඩක් සුළු කරන්න පුළුවන් නේ මේක I theta කියලා ලියා ගන්නවා මෙතන I වල වර්ගය කියන්නේ ඍණ 1යි නා ඍණ theta වර්ගය බෙදීම 2යි හරිනේ ඍණ ඍණ 1යි හරිද දැන් මෙතන මේ I වල ඝනය කියන්නේ කීයද මේ බලන්න හොඳට I වල ඝනය මම ලියන්න පුළුවන් මෙහෙම මෙයා ඍණ 1යිනේ I වල ඝනය නම් මට ලියන්න පුළුවන් ඍණ 1යි කියලා හරිනේ පුළුවන් නෑ I වර්ග කියන්නේ ඍණ 1යිනේ ඍණ sorry ඍණ 1යි එහෙනම් මෙයා ඍණ 1 ගුණයි බස ඍණ 1යි නම් මෙයා ඍණ 1යි ඍණයි වාරයක් තීට ගණය බෙදීම ප්‍රමාණෝපිය 3යි. අවුල තියෙනවා නම් අහන්න. ඉතින් I වල 4 ටිකක් බලමු මේ පොඩ්ඩක් නේ. නිකම්ම ලියන්න ඕනේ නැහැ පොඩ්ඩක් බලමු. I වල 4 කියන්නේ I වර්ගය ගුණ කිරීම I වර්ග කියලා ලියන්න පුළුවන් නේ. I වර්ග කියන්නේ ඍණ 1 ඍණ 1 එතන ඝන 1යි. ඝන 1යි. අනන්තය දක්වා යනවා මෙරි මම දැන් මකල් දාන්නද දැන් මෙතන ඔයගාට පේනවා මේකේ තාත්තික ටිකකුත් තියෙනවා අතාත්තික ටිකකුත් තියෙනවා නේ තාත්තික ටිකකුත් තියෙනවා ලස්සන අතාත්තික ටිකකුත් තියෙනවා මේ මම මේකේ තාත්තික ටික එක ළඟට ගන්නවා අතාත්ති ටික එක ළඟට අරගෙන අය එකක් එළියට ගන්නවා හරිද තාත්ති ටික මම ගත්තයි එක ළඟට මේ ටික ගත්තම අතාත්ති ටික කියලා මම අරගෙන අය එකක් ගත්තා එළියට එතන පොඩ්ඩක් හදන්න ලොකුදයක් නෙමේ EX වලට X වලට I theta ආදී කරා. තාම ඔකට දන්නේ නැහැ මෙතන මොකක්ද කියලා මේ එන්නේ එන්නේ ඔතේ පොඩක් ඉන්න. මම මෙතනදී මම මෙන්න මේක ලියනවා. ඒක නම් මට උරන්ට පස්සේ මං කියලා දෙන්න වෙන පාඩමකින් හොදි. සංකීර්ණ සංඛ්‍යාවක පෝල ෆෝම් එක මේ 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 ඉස්සරහට ආරයක් එනවා දී හරිද ආරයක් එන්න එන්න පුළුවන් මෙන්න මෙතන බලගන්න මේ සංකීර්ණ සංඛ්‍යාවක පෝල ෆෝම් එක cos තීටා ධන i sin තීටා මේක මට එක්ස්පොනෙන්ෂල් ෆෝම් එකෙන් ලියා ගන්න පුළුවන් e වල i තීටා කියලා මේ තියෙන එක්ස්පොනෙන්ෂල් अमतरव
ඒක මම ඔයාලට පෙන්නුවේ දැන් මේක ප්‍රසාරණය කරාන් පස්සේ තාත්තික කොටස අතාත්තික කොටස සෙට් වෙනවා ගන්න. තාත්තික කොටසකුත් තියෙනවා අතාත්තික කොටසකුත් තියෙනවා. මේ දෙක ගන්නට හැදෙනවා එකතන. දැන් මේක R වලින් ගුණ වෙලා නම් මේක R E වල E theta වල බලේ. එහෙම ලියා ගන්න පුළුවන්. අවුලක් නෑ නේද? හරි ළමසරි ඉරිද තමයි සෙල් සෙල්ලම තියෙන්නේ ඒක නිසා ওই ටික පොඩ්ඩක් හොඳට ඔළුවට දාගෙන එන්න මේ මොන හරි බැරිදයක් තිබ්බොත් මගෙන් A level එක ඉල්ල ගන්න ඒක ගණන් හදන්නේ ඒක යව යව බැලුවා නම්